මේ පාඩයෙන් සඳහන් වෙන්නේ ප්‍රශ්නයක් නැත්නම් සාරුවචනාංශයේ ඉදිරිපත් කරන ළඟද අභියෝගයක්. ඒක සිද්ධ වෙන්නේ මේ වජ්ජපුත්‍රක භික්ෂුවක් විසින් අසල්ලාද නැත්නම් ප්‍රකාශ කරන ලද අපහසුතාවයක් ප්‍රස්තුත කරගෙනයි. ඒක මේ කූටාගාර ශාලාවේ වේසාලියේ සිද්ධ වෙච්ච එකක්. ඉතින් ඒක අර සවැත්නුර ජේතවනාරාමේ කියනා වගේ අපේ සූත්‍රවල බොහෝ සූත්‍රවල මේ මහවණේ කූටාගාර ශාලාවෙත් කටයුතු වෙලා තියෙනවා. මේ වජ්ජපුත්‍රක භික්ෂූන් බොහෝ වෙලාවට සූත්‍ර පිටකේ සංග්‍රහ වෙලා තියෙනවා. හුඟක් වෙලාවට හොඳ පැත්තෙන් නෙවෙයි මේ ප්‍රශ්නකාරී භික්ෂුන් වහන්සේලා වශයෙන් ප්‍රගයක් වශයෙන්. ඉතින් මෙතනදිත් මේ භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා මතක් කරනවා වජ්ජපුත්‍රක භික්ෂුන් වහන්සේ නමක් මේ 100කට වැඩි අධික අත්ත වශයෙන් කියන 217 227ක් වෙන ওই ශික්ෂාපද ටික නම් මට නම් ස්වාමීන් වහන්සේ ඔළුවේ තියාන රකින්න බෑ. මේක සුමාන දෙකකට සැරයක් උද්දේශයට පැමිණලා තියෙනවා. මට ඇක්සිඩන්ට් බෑ. ඉතින් ඒක ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක බාර ගන්නවා. ඉතින් අලුත් පැවිදිච්ච කෙනෙකුට හෝ කාට හරි අංග සම්පූර්ණ ඒ ශික්ෂාපද රකින්න මට තේරෙන්නේ නැහැ, මට කටපාඩම් හිටින්නේ නැහැ, මම දන්නේ නැහැ කියලා කියනක ඒක ඉතින් අපි ඒක බාර ගන්න වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ පවා ඒක පිළිඅරන් තියෙනවා. ඒ නිසා අපි අවුරුදු 5ක් එවැනි භික්ෂුවක් නායක භික්ෂුන් වශයෙන් තියාගෙන ඉන්නවා. ඊට පස්සේ තව අවුරුදු 5ක් මධ්‍යම භික්ෂුවක් වශයෙන් තියාගෙන ඉන්නවා. ඊට පස්සේ තමයි තේර කියන නම සඳහන්. ඊට පස්සේ තමයි ස්ථාවර වෙන්නේ. ස්ථාවර වීම ධර්ම විනය කියන දෙපාර්ශ්වෙම සිද්ධ වෙනවා. ඉතින් ඒ කාලය ඇතුළත යම් කිසි ධර්ම සන්දෝෂයක් තියෙනවා නම් එයාට විනය සන්දෝෂ හිටිනවා. යම් කිසි විනය සන්දෝෂයක් තියෙනවා නම් එයාට ධර්ම සන්දෝෂයක් හිටිනවා. මොකද ධර්ම විනය දෙකේ තරම්ම ඊටාම ළඟින් යන්නේ. ධම්ම සන්දෝෂා විනය සන්දෝෂෝ විනය සන්දෝෂෝ සන්දෝසා ධම්ම සන්දෝෂෝ කියලා සංවිතනිකායේ අටුවාවේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ දෙක එකට ගමන් කරවන්න නැත්නම් ඒ සඳහා ආජීව සකස් කරගන්න සෑහෙන කාලයක් යනවා. එවැනි හදාගත්ත ස්ථාවර වෙච්ච තෙරුණාංශේලාගෙන් තේර කියලා කියනවා දවස් මාස අවුරුදු 10දී. ඊට පස්සේ අවුරුදු 20 යනකොට මහා තේර කියලා කියනවා. ඉතින් ඒගොල්ලන්ගේ ශාසනය තමයි තේරවාදී කියලා කියන්නේ. ඒකේ සෑහෙන තැනක් ওই ශික්ෂාපද වලට නැත්නම් සීලයට දීලා තියෙනවා. මොකද මේ භික්ෂුව ඇවිල්ලා කියනවා මට ඒක කරගන්න බෑ. මට එහෙම මේ නොහැකියාවක් තියෙනවා කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ ඒක මේ සිවුරු අරින්නවක්වත් එහෙම නැත්නම් පහත හෙලන්නවත් සලකන්නේ නැහැ. ඒ විනෝඩ මතක් කරලා තියෙනවා සක්කසිපනතු අම්බේකු තීසු සික්කාසු සික්කිතුම් බුදුන් ද තුනක් රකින්න කියලා අහනවා. ඒ කියන්නේ අච්චරලා දේශීය ගානක් අටපාඩම් කරන්න බෑ. ඒකේ සීලයේ සඳහන් වෙන්නේ යම් කිසි ගව පාලකයෙක් තමන්ගේ ගාරක් පට්ටියේ ඉන්න හරක් ගාන දන්නේ නැත්නම් ඌට කවදාකවත් හරක් පට්ටිය රකින්න බෑ. යෝගණං විජාන විජානාති න රක්ඛති ගෝගණං කියලා සඳහන් කරලා ඉතින් අපි මේ රකින්න ශික්ෂාපද ටික මෙච්චරයි මෙහෙම මේමයි කියලා ඇඟේ තිය අතේ තියෙන රේඛා ටික වගේ ඒවා දන්නේ නැත්නම් ගොඩක් වෙලාවට ඒක රැක ගන්න අමාරුයි. ඉතින් අර විශාල ප්‍රමාණයක් රකින්න ගියාම ඉතින් භික්ෂුන් වහන්සේ නමක් ශාසනයේම මෙහෙම අපහසුතාවය ප්‍රකාශ කිරීමක බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේට උත්තර දෙනවා එනකොට තුනක් රකින්න පුළුවන්ද කියලා. අධිශීල ශික්ෂා, අධිචිත්ත ශික්ෂා, අධි පඤ්ඤා ශික්ෂා. ඉතින් අපි සාමාන්‍යයෙන් භික්ෂු ශාසනය හඳුනන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා. ගිහි ශාසනය අපි හඳුන්වනවා දාන සී කතා, සීල කතා, භාවනා කතා. ඒක දාන සීල භාවනාවක් කියලා කියනවා. භික්ෂුන් වහන්සේලා වුණාට පස්සේ ඒක සීල සමාධි ප්‍රඥා කියලා නැත්නම් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා. ඉතින් මේ වගේ අපි පූර්ණ කාලීන භාවනා කටයුත්තක් ගත කරනකොට ගිහියත්ොත් මෙතෙන්ට වැටෙනවා. ගිහියත්ොත් ආයේ දාන කතාවට වැටෙන්නේ නැහැ. ඒගොල්ලෝ දාන දෙන පැත්තෙන් දානේ කන පැත්තට වැටෙනවා. කවුරුරට දෙන දානයක් පාවිච්චි කරලා අපි එයත් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වලට වැටෙනවා. ඒ කෙනාට අපි භික්ෂුව කියලා කියනවා. සංසාර බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූත් කියන නමෙන් ඉතින් හරි ආසයි ගිහියැත්තෝ ඒ අටුවාවේ තියෙන සූත්‍ර පිටකයේ අටුවාවේ තියෙන අර්ථ කතාවට අපේ කාලේ අපි සංසාර බය දැනගෙන සංසාර බයෙන් ගැලවෙන්න කටයුතු කරනවා. ඉතින් මේ වස් කාලේ කියන්නේ හුඟක් වෙලාවට ඉස්සර කාලේ ඉඳලා තිබිලා තියෙනවා. ඒ ගිහියත්ෝ ආරණ්‍යක වශයෙන් ආරණ්‍යගත වෙලා මාස 3ම ඒ වස් සමාදන් වෙලා කටයුතු කරනවා. ඉතින් ඒකෙන් කියන්නේ අර ගිහි පැවතිච්ච ගේයසිත තෘෂ්ණාව ප්‍රේමය අයින් කරලා මේ නෙක්ඛම්ම සිතක් ඇති කරගන්නවා. මේ පැවිද්දන්ට ඒක ඉතින් යාව ජීවක සිද්ධ වෙනවා. යාව ජීවිය. ඒ වගේම මේ මම බුරුමේ හිටපු කාලේ ඉතින් එතන එක ඉස්කෝලේ නිවාඩු කාලේට ඒක ගොඩාක් හරි සැර කර්කශ කාලයක් තියෙන්නේ අප්‍රේල් මැයි මාස දෙක පුදුමාකාර විදිහට ඉතින් ඉරමුදුන් වෙනවා. හරියට බඩේ ලෙඩ රෝග මතුවෙනවා. මුගක් බෝ වෙන රෝග ඇති වෙනවා. එතකොට මේ මං හිතපු තැනේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ අපේ සතිපාසල වගේම බුද්දිස් කල්චරල් කෝස් කියලා බෞද්ධ සංස්කෘතික වැඩසටහනක් කරලා ළමයි ඒ කාලේ ගෙනල්ලා පැවිදි කරව ගන්න. මේ වගේ ශාලාවක් තිබ්බොත් 500ක් විතර පැවිදි කරනවා. ඒ ළමයාට නිකන් බුදියා ගන්න තැනක් විතරයි දෙන්නේ. ඒකලා මේ සුමාන හතරක වැඩසටහනක් පැයෙන් පැයට සැලසුම් කරලා හොඳ ගුරුවරු දාලා ඒ කට්ටියට පුරුදු කරනවා. ඒකත් තාවකාලික පැවිද්දක් තමයි. නමුත් වැඩිහිටි කෙනෙක් ගියොත් අපේ ලංකාවෙන් ගිය කීප දෙනෙක් ඉන්නලා මමත් දෙසරයක් විතර උත්සාහ කරලා බැලුවා යාට මාසික දෙකක විතර පැවිද්දක් අරගෙන දෙන්න. මේ ලංකාවේ තියෙනවා ඒක. ඒකට කියන්නේ තාවකාලික පැවිද්ද කියලා. ඉතින් ඒ වෙනකොට ශික්ෂාපද 227 උගන්වන්නේ නැහැ. ඒගොල්ලන් කියන්නේ ඔයගොල්ලෝ ඉන්නේ විශාල ලොකු මේ සංවේදී ශික්ෂාපද 227ක පරීක්ෂාව යටතේ. ඒ නිසා මේ ශාලාවෙන් එළියට මේ ගේට්ටුවෙන් එළියට යන්න එපා. ගියොත් අපිට වා කියන්න බෑ. මේක ඇතුලේ ගියතෝම තියෙන්නේ අර මේ කාගරි ඇස්බල්ම යටතේ කාලසටහනකට යන වැඩපිළිවෙල. ඒකෙදී ශික්ෂාපද කැඩෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ විපස්සනා භාවනාව කරන තැන්වල తాවකාලික පැවිද්ද දුන්නාම සමහරකට ජීවිතේට හම්බෙන ලොකුම අවස්ථාවක් තමයි අර කියලා හලාලා ඉන්නෝනේ අනේ මට පැවිදි වෙන්න හම්බෙයි දෝ මට පැවිදි වෙන්න ලැබෙයි දෝ කියලා විශේෂයෙන් පිරිම් පක්ෂේ. නමුත් අර ඒ පණිවිඩය හම්බෙච්ච ගමන් හොඳම බොහොම ත්‍රිපිටකයේ තැහෙන දන්න ගියේ කෙනෙක් මට කතා කරා අනේ ශාන්ත මාත් කැමති මේ යන්න ගිහිල්ලා తాවකාලිය පැවිදි වෙන්න. මංක ප්‍රශ්නයක් නැහැ මෙන්න මේ දත යුතු මේ වියදම් තියෙනවා. එතකොට යා කතා කරලා කිව්වා හැබැයි ශාන්ත මේ උපසම්පදාව දෙනවනම් මට නම් සැකයි. මොකද දේශී විෂයත ශික්ෂාපද රැකෙනවද? ඒව උගෙන ගන්න කොච්චර කල් යනවද? අපේ සාමාන්‍ය යෝගාශ්‍රම සංස්ථාවේ පැවිද්ද දෙනකොට උපසම්පදාව දෙනකොට අපි මාස දෙකක පුහුණුවක් දෙනවා ශික්ෂාපද දේශී විෂයත උගන්වනවා. ඒකල ලකුණු විභාගයක් තියෙනවා. පාස් වෙච්ච අය විතරයි ගන්නෙ. දැන් තාවකාලික පැවිද්ද එහෙම කරන්නේ නැහැනේ. ඒ නිසා මට බෑ. ඉතින් මං කිව්වා මේකට බේරුම තියෙන්නේ ඒ විශේෂයෙන් විපස්සනා භාවනා මධ්‍යස්ථාන වල භාංශී භාවනා මධ්‍යස්ථාන වල ඒ ස්ථානේ පිටතට යන්න දෙන්නේ නැහැ. ඒක ඇතුලේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ වගේ ක්‍රියාත්මක නේවාසික විපස්සනා වැඩසටහනක් තියෙනවා. අරය කැමතිුන් නැහැ. කැමතිුන් නැත්තේ මොකද ශික්ෂාපද කොහොමද රකින්න ඕනේ ස්වාමීන් වහන්සේ? සයිව පිළිබඳව දන්නේ නැතු මේ කටයුතු කරන්න ගියොත් ඒකට වැඩිය හොඳයි මෙහෙම ඉඳලා. මම ප්‍රශ්නයක් නැහැ. මම කවදාකවත් බලපෑම් කරන්නේ නැහැ. නමුත් මේ වජ්ජිපුත්‍රක භික්ෂුවගේ ප්‍රශ්නය ගැන මම මේ කතා කරන්නේ. අපි ළඟ 225 227ක් තියෙනවා. 227ක් දැනගන්න. තමන් හරක් ගාල රකින්නවනම් හරක් පට්ටිය රකින්නවනම් හරක් ගාන දැනගන්න. මේක මහා වෘෂභය. මේ දෙන්නෝ මේ නෑම්බියෝ මේ කිරිහරක් මුං වස්සෝ මින් වස්සියෝ මුං පට්ටියට ඉඳලා තිනවා මුංගෙන් කිරි ගන්න ඕනේ මේ දේවල් දැනගත්තේ නැතුව හරප්පට්ටිය රකින්න බෑ. ඉතින් ඒ වගේ තමයි අපිටත් දීලා තියෙන මේ ශික්ෂාපද. නමුත් ඒක ලේසි නෑ. ඒක විශේෂයෙන්ම අපි පැවිද්දෝ දන්නවා ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා ඒක ගැන විස්තර කරන ගෞරවයෙන් තමයි විස්තර කරන්නේ WS කරුණාරත්න මහත්තයා. යා පෙරදින විශ්වවිද්‍යාලයේ හිටපු දර්ශනාංශයේ හිටපු මහාචාර්ය වෙලා හිටියා. එයා හරිම ගෞරවයෙන් සංඝයාට කතා කරන. හැබැයි උදේ ඉඳලා හැන්ද වෙනකන් බීලා ඉන්නේ. උත්තටම අන්තිමම කුශාග්‍ර බුද්ධිමත්. මේරිකම ඡන්දෙත් ඉල්ලුවා UNP එකේ. එයා කියලා තියෙනවා සීලවා හෝති න සීලමයෝ. මේ සීලෙන් හටගත්ත උපරිම සීලයක් හිතන්න යන්න එපා. හැබැයි අදට වැඩිය හෙට සීලය රකින්නවා කියන තැනට එන්න. ඒ යනෝ බලනකොට ශාක්‍ය සිංහත පැටව ටික තමයි අපේ සංඝයා කියන්නේ කියලා බුදුමාකාර ගෞරවයෙන් හිතන විදියට භික්ෂුගේ උරුමය කියලා පුංචි පොතක සඳහන් කරලා තියෙන එක පැයයි කතා කරන්නේ කරුණ 64ක් කියනවා භික්ෂුවගේ තෙද. භික්ෂුව කොහොමද සිංහ පැටියෙක් වෙන්නේ කියලා. ඒකල එයා පැවිදිලා නැහැ. නමුත් ඒකෙන් කියන්නේ සීලමය සීලවා හෝති මේ සීලය ගැන ගෞරව කරමින් හොඳ ආචාර්ය પરම්පරාව කරමින් ටික ටික දියුණු වෙනවා. හැබැයි සීලමය වෙන්න එපා. ශිලාමය ස්වර්ණමය වගේ සීලෙන් හට ගන්න බෑ. සීලේ දෙයක් හට ගන්න නැහැ. හටගත්ත දේවල් සිල්වන්ත කරන එක විතරයි කරන්නේ. ඉතින් මම හිතනවා ඊයේ අපි අනුගායිත සූත්‍රයත් ඒ වගේම සීලය පිළිබඳව විස්තර ටිකක් අපි කතා කරා. ඒ කියන්නේ අපි පාදම හදාගත්තා. උස කොට නැගිල්ලක් හදන්න ඕන කරන ඒ බේස්මන්ට් එක එහෙම නැත්නම් ෆවුන්ඩේෂන් එක එහෙම නැත්නම් අඩිතාලම සකස් කරයි කියලා අපි හිතමුකෝ දන්න ප්‍රමාණය. අපිට පුළුවන් අද ඒ නිසා ඒ අදි සීල ශික්ෂා කියන එක පිළිබඳව අපි යම් ප්‍රමාණයකට සාකච්ඡා කරා කියන මූලධර්මමේ නැත්තම් සුතමේ පදනමේ ඉඳගෙන අපි කොහොමද ඒකෙන් අධිචිත්ත ශික්ෂාවකට යන්නේ අපි කොහොමද අධි ප්‍රඥා ශික්ෂාවකට යන්නේ කියලා. ඉතින් එතකොට යම් කෙනෙක් සීලේ සමාදන් වුණාට පස්සේ අර සීලවා හෝති කියන වගේ සිල්වන්ත වෙන්න කටයුතු කරනකොට ඒක ඉතින් සාමාන්‍ය එදිනෙදා ගෘහස්ත ජීවිතේ නෙවෙයිනේ. ගේසිත ප්‍රේමෙත් නැහැ, ගේසිත දේවල් නැහැ. තියෙන්නේ නෙක්ඛම්මසිත. නික්මෙච්ච කෙනෙකුට තියෙන දේ. ඉතින් ඒක ටිකක් කටුකරෝ සමයි. කිවල් දොරවල් වගේ සුඛෝපභෝගී යාන වාහන, කාන්තාවන්, මුදල් හදල්, කිවල් දොරවල් මොකක්වත් නැහැ. කවුරු හරි දෙන චීවර පින්නපාත සේනාසන ගිලම්පත සිව්පසෙන් යැපෙන්න ඕනේ. ඒක උපසම්පදා මාලකයේදීම කරණීය අකරණීය පිට කියලා දෙනවා. ඒ නිසා ඒක ටිකක් දුෂ්කරයි. නමුත් සර්වඥාන්සේ ඇයි එහෙමනම් මේ දුෂ්කර දෙයක් ඇති කරලා පැවිද්දක් ඇති කරලා මේක ඇති කරේ? ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම නයිසර්ගයෙන්ම ලැබෙන වාසි ටිකක් තියෙනවා. අපි ඒවට සාමාන්‍ය ඵල කියලා කියනවා. ඒක තමයි සාමාන්‍ය ඵල සූත්‍රය. ඊටාම දිග සූත්‍රයක්. ඒකේ සඳහන් කරලා තියෙනවා පැවිද්දෙකුට ලැබෙන ශ්‍රමණ ඵල. ඉතින් ඒක අපි දන්නවනේ බුද්ධ ශාසනය විතරක් නෙවෙයි අනික් ශාසනවලත් ඉන්නවා මේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ඒ වගේ සාමේ දේවගතිවරු වෙලා එහෙම නැත්නම් ආගමික නායක වෙලා ගත කරන අපි ඒගොල්ලෝ පූජක කිනමසක පූජ්‍ය පක්ෂයට දාන්නේ. ඒගොල්ලෝ පූජකයන් වශයෙන් ගත කරනවා. නමුත් මේක පූජ්‍ය පක්ෂය. එතන තියෙන වෙනස තමයි මේ අතෝ සමාදාය සික්කත සික්කාපදේසු. තමා විශ්ින් ඊළඟන ශිල්පද ටික රකින්න. ඇයි ශිල්පද රකින්නේ? ඔක දුෂ්කර නම්. ඇයි ශිල්පද රකින්නේ? ඔක අරණ්‍ය වාසී අමාරු නම්. ඇයි මානකම් කරන්නේ? ඒක කටුකොලක් නම්. ඇයි සරුවච්චන් වහන්සේ වගේ ලෝකහිතකාමී උත්තමයන් වහන්සේ නමක් මේක ඇති කරේ? බුදුරජාණන්සේ දන්නවා පැවිද්දෙන් අපිට අනිවාර්යයෙන්ම හම්බෙන ශ්‍රමණ ඵල ටිකක් තියෙනවා. සාමාන්‍ය ඵල. ඉතින් ඒක තමයි මේ සීල විසුද්ධි යාවදේව චිත්ත විසුද්ධත්තාය. යම් කෙනෙක්ගේ සීලය විසුද්ධි වෙනවා නම් එයාට චේතනා කරන්නේ නැතුව හිතේ පිරිසුදුකමක් ඇති වෙනවා. සත්ත්ව විසුද්ධිය වල ඉස්සල්ලාම තියෙන සීල විසුද්ධිය. ඒකට කැප වෙන්න ඕනේ. ඒකට ඇප වෙන්න ඕනේ. ඒකට ඉල්ලලා ගන්න ඕනේ. ඒක නිකන් ලෝගුවක් අරන් කරේ දා ගන්නවා වගේ. දැම්මට පස්සේ මොකද වෙන්නේ? අපිට අවුඇසි වලින් සීම ආරක්ෂාවක් ලැබෙනවා. කුඹු අංගෙන් දලබු අංගෙන් ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේ ඒ සීලයම අවිපටිසාරත්ථය ආනන්ද කුසලානි සීලානි. හිතේ විපිලිසරකමක් තියෙන්න බෑ. හිතේ විපිලිසරකමක් තියෙනවනම් ඒකට අනිවාර්යම හේතුව බයක්. බයට හේතුව කාට හරි ගිනි ගෙඩියක් දීලා. බය කියන්නේම අපි කාට හරි දීපු ගිනි ගෙඩියක් නැත්නම් වීතික්‍රමණයක්. වීතික්‍රමණය කියලා කියන උල්ලංඝනයක් වෙලා තියෙනවා. එහෙමනම් ඒක නොදැනී වෙන්න බෑ. ඒකට උගුරට රබේත් කන්න බෑ. ඒක ඊට පස්සේ ආපහු බඩේ බිජු ආගේ අබකාපු කාගේ මොලේ දානවා වගේ දිගට ක්‍රියාත්මක වෙනවා බය. නමුත් අපි දන්නවා නම් මම දැන් ඉන්නේ මේ සාමාන්‍ය ගිහියෝ වගේ සාමාන්‍ය අපරාධ කර කෙනෙකුගේ බයක කියලා අපිට ආපහු යන්න පුළුවන්. කියලා බලන්න පුළුවන්. බුදුජානනාංශිකේ ධර්ම પરම්පරාව බෙන්ලා දීලා තියෙනවා. මෙතන ආසන්න හේතුව සීල වෙන්න පුළුවන්. සීලේ විතරක්ම නෙවෙයි. සීලය නම් ඔය ටික ප්‍රියං කරන හැටි තමයි විනය කියලා කියන්නේ. අපි අතින් සීලේ වැරදිලා තියෙනවනේ ඒක මේ අපි අමෝරාවෙන් මේ අම්මා පයිපයි කියද්දි ගිහිල්ලා බාරගත් එකක් නේ. බාරරන වැරදිලා තියෙනවනම් ආයේ අම්මලා අපලගාවට ගිහිල්ලා අන්න එපා මයිලක සීලේ ගන්න කරන්න දෙයක් නැහැ කියලා. ඒක ඔක තමයි කිව්වේ යන්න එපයි කියලා. උඹ හිටියානම් ගෙදර රැයට කාලා බුදිය ගන්නවනේ. දැන් ඔය ගියේ පඬිතුකමට මහාන වෙලා උඩින් එන්නම් කියලා. කෝ. උඹලට අපිට වැඩි දුක් කරදරයි. අපි යන්නේ බුදුහාමුදුරුවෝ ගාව. එහෙම නැත්නම් උපාලි මහරහතන් වහන්සේ කාලේ. උපාලි මහරහතන් වහන්සේ ඉඳලා අද දක්වාම එන પરම්පරාව උපසම්පදා සාතිකේ ලියලා ඇති. උපාලි දාසකෝචේව ආදි වශයෙන් ඒ එක එකන ගුරු ඇසුරෙන් අපි ළඟට ඇවිල්ලා තියෙන પરම්පරාව ගිහිලා කියන්න මෙන්න මේකයි ප්‍රශ්න කියලා උත්තර දෙන්න බැරි වෙන්නේ නැහැ. අපිට ඒ තරම් උදාාර තේරවාදයක් තියෙනවා. ඉතින් ඒකෙන් බලන්න පුළුවන් මේ විපලිසරකම විපටිහාරි කියලා කියන්නේ. විපලිසරකම එනවනම් ඒ කෙනාට එක තැනක ඉන්න බෑ. ඒ තනාගේ කාය දරත එහෙම නැත්නම් කාය සංස්කාරයන්ගේ විපල්ලාසය ඇති වෙනවා. චිත්ත විපල්ලාසය නෝ මේ වගේම ඒකේ නිසා වචනය කැඩි කැඩි වෙන්නේ හිත එක දිගට පවතින්නේ නැහැ. ඉතින් ඒකට උත්තරේ හොයන්න තේරවාදයේ තරම් ලස්සන පසුබිමක් සහ උත්තර කොහොක්වත් නැහැ. ඒ නිසා ලෝකෙ මෙතෙක් කල සිදුවිච්ච සෑම අපරාධයක්ම සෑමක ලිංගික අපරාධ, කායික අපරාධ සියල්ලම විනය පොතේ සඳහන්. ඒ හැම එකක්ම කලින් වෙච්ච දෙයක්. සමහරට මගේ ජීවිතේටම මේට පෙර ආත්මවල වෙච්ච එකක් වෙන්න පුළුවන්. නමුත් ඒක දවසකවත් අපිට උත්තරයක් තිබුණේ නැහැ. දැන් අපි ඉන්නේ බුද්ධ ශාසනයක අපිට වෙච්ච වැරද්ද මේකයි කියලා කියන්න පුළුවන් නම් නැත්නම් ආපත්‍ති දේශනා කරන්න පුළුවන් නම් පාපෝච්චාරණයක් කරන්න පුළුවන් නම් හෙලිදරව්වක් කරන්න පුළුවන් නම් උත්තරේ බොහොම ලේසි. ඉතින් ඒකේ තියෙන වැදගත්ම දේ තමයි අපි මේ චිත්තවිසුද්ධියට යන්නේ ඉස්සෙල්ලා මතක් කරන්නේ ලෙඩේ මොකද්ද කියලා අල්ලගන්න එක. ඒකට අපි කියනවා රෝග නිర్ణය කියලා ඩයග්නොසිස් කියලා කියනවා. දැන් ලංකාවේ ඉන්නවනේ වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු කියලා જાති දෙකක්. විශේෂඥ වෛද්‍යවරු ගාට කලින් යන්න ඕනේ, අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේ, සල්ලි දෙන්න ඕනේ. එයා කරන්නේ රෝග නිర్ణය විතරයි. දැන් අපේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු නම් බේතුත් දෙනවා. එයා රෝගේ නිర్ణය කරා නම් ෆාමසි එකේ ඉන්න මනසට පුළුවන් බේත කියන්න. සාමාන්‍ය ඩිග්‍රී ගත්තේ MBBS එකනත් කරතයි. MBBS එක ගත්තේ නැත්නම් සාමාන්‍ය යුනිවර්සිටි ඩිග්‍රී ගත්ත එකනට රෝග නිర్ణය එච්චර දක්ෂකම් නැහැ. එයා ගොඩාක් ප්‍රශ්න කරනවා ලෙඩාගෙන්. අහලා තමයි දැනගන්නේ මේක පිළිකාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මානසික අසහනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කයේ උපදිනකොටම තියෙන ලෙඩක් වෙන්න පුළුවන්. ආවේනික දෙයක්. එහෙම නැත්නම් ඇවතුම් වල ලෙඩක් කියලා. නමුත් ඒක අඳුන ගන්නකොට ලෙඩේ මේකයි කියලා අඳුන ගන්නකොට ලෙඩේ ඉවරයි. ඒක තමයි බුදුරජාණන්සේ හොයාගත්ත වැදගත්ම දේ. Tamange ලෙඩේ මොකද්ද කියලා දන්න කෙනාට පිළිතුරු අමාරු නෑ, උත්තර අමාරු නෑ. හැබැයි අරක හෙලිදරව්වයි අපේ ප්‍රශ්න තියෙන්නේ. ඒක නිර්ණය කර ගැනීමයි. ලෙඩේ මොකද්ද කියලා අල්ලා ගැනීමයි. ඒක සමහර විටක මේ ආත්මෙදීම අපි කරපු යම් යම් අබ්බැහි සහ පුරුදු නිසා වෙන්න පුළුවන්. අපි වට නිකන් සංස්කාර කියන නම දාමුකෝ. සමහර විටක ගිය ආත්මෙන් ගෙන ආපුවා. මේ ආත්මේ අපි කොච්චර සාධාරණ විනයගරුක යුක්තිගරුක ජීවිතයක් ගත කරත් පෙරාත්ම වලින් ගෙන ආපු අකුසල කර්ම නිසා අපට নানা ආකාර ප්‍රශ්න මතුවෙනවා. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේගේ අවසාන වෙනකොට තැලුම් කණ්ඩ සිද්ධ වුණා ඇඟේ ඇට බත් ඇට තරම් වෙනකම්. සරුවච්චන් වහන්සේටත් අවසාන භවයේ ලෙඩ රෝග 12ක් හැදුණා. ඒ මේ ආත්මේ කරපු නිසා ඒවා නෙවෙයිනේ. ඒවා උනේ අරගෙන ආපු ආශියංශේ ධර්ම නිසා. ඉතින් ඒ නිසා අපි කවුරු හරි වැරද්දක් කළා ඒ මාසයට ඇඟිලි දෙක කළොඹේ සීලේ නැති නිසායි කියලා කිව්වට ඒ මනුස්සයා අහිංසක වෙන්න පුළුවන්. එයාට කියලා දුන්නොත් සීලේ තමයි ප්‍රශ්නේ. හැබැයි මේක විසඳන ක්‍රමයක් තියෙනවා පුතෝ. විසඳන්නේ ඒ ශික්ෂාපද සමාදන් වෙලා රකින්න. එතකොට තමයි ලැබෙන ලාභේ තමයි අර හිතේ බැඳගෙන තිබුණු තමන්ට දෙස් දෙන ගතිය. අත්තානුවාද බය නැතුව නැත්තම් අඩු වෙලා ඒ විපිලිසරකම වෙනුවට වික්ත ප්‍රතිබල බවක් එනවා. ඕන සංඝ සභාවකට, ඕන බ්‍රහ්ම සභාවකට, ඕන දේව සභාවකට, ඕන රාජ සභාවකට යන්න පුළුවන්. මොකද Taman දන්නවා මයි ළඟ තියෙන මගේ සීලය කියලා. ඉතින් ඒක නිසයි මේ සංඝ වේද ගුරු ගොවිකම් කරු කියලා අපේ ප්‍රශ්න බහ බලවේගයක් හදලා උඩින්ම සංඝයා තියලා තියෙන්නේ මහානකමෙන්ම. යැත්තන්ට ඕනේ තැනකට යනකොට මුල් තැන ලැබෙනවා. ලැබුණට ඒ අර සිල් රකින්න නැති කෙනා පැකිලෙනවා. එයාට වික්ත නැහැ යා. ප්‍රතිබල නැහැ. ඒක ගන්න විවිධ ක්‍රම තියෙනවා. පත්‍ර වාර්තා වෙන්නගෙන ලයිට් දාගෙන කැමරා හයි කරගෙන නැටුවට බොක්කේ බිජුනේ බඩේ ඔළුවේ අබ කාපු ගතිය තියෙනවානේ. ඊට වැඩි හරි වෙනස් හරි අහිංසක ගතියක් තියෙනවා. මේ සිල්පදය කැඩිච්ච එක දැනගෙන ඒක පිළියම් කරලා හෝ නැත්නම් සිල්පද කඩන්න තු ඉන්නවනම් ඒක කෙලින්ම චිත්ත විසුද්ධියක් ඇති කරනවා. චිත්ත විසුද්ධිය කියලා කියන්නේ විපිලිසරකම නැහැ. එහෙම නැත්නම් අපි ටිකක් ධර්මානුකූලව නිකන් හිත යොදලා බැලුවොත් චීන කන්‍යන්ටි අධ්‍යාලා බැලුවොත් පස්වෙනි නීවරණේ තියෙන විචිකිච්ඡා කියලා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඔය විචිකිච්ඡාව තමයි අපි කන ඔක්කොම කැම දිරවන්නේ. ඔය විචිකිච්ඡාව තමයි දික්කතාද ඇති කරන්නේ. විචිකිච්ඡාව තමයි අනවබෝධය ඇති කරන්නේ. විචිකිච්ඡාව තමයි අපිට සංනිවේදන දුර්ලකම් ඇති වෙන්නේ. මේ කියන බණක් තේරෙන්නේ නැහැ. කමඨාන සුද්ධ කරන්න තේරෙන්නේ නැහැ. ඒක නිසා මේ විචිකිච්ඡාව තියාගෙන මොනතරම් හම්බ කරත් පුදුම දුකක ඉන්නේ. ඒක හොඳට පේනවා. ඊටාම දියුණු නගරවල ඉන්න ඊටාමත්ම ධන කුවේරයන්ගේ ජීවිත දිහා බලනකොට පුදුමාකාර බයක ජීවත් වෙනවා. මේකට කවුරුද කඩාගෙන පණීද? මගේ පුතා මට පිහින් අනීද? වහදෙයිද? මේ වස්තුව මං කාටද දෙන්නේ? බරපතල ප්‍රශ්න. එහෙම එකක් නෑ මේ සාමාන්‍යයෙන් එදා වේල හොයාගෙන කන ගොවියෙකුට එහෙම එකක් නෑ. වහිනකොට එක ප්‍රශ්නයක් තියෙනවා තමයි ගම් අතර ඇවිල්ලා කුඹරයාට පාළු වෙයිද දන්නේ නැහැ කියලා. නමුත් මේ මනුස්සයාට එච්චර බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා ඒ කාටද ජීවිතේ ගත කරන්න පුළුවන් තිබුණු විචිකිච්ඡාව අඩු කරලා, අන්‍ය විිතභාවය අඩු කරලා, අන්ධබන්ධකම අඩු කරලා, එහෙම නැත්නම් කියන එක හරියට කතා කරන්න කියන එක ලෝකේ සදාතනික ප්‍රශ්නයක්. එක කාලයක් රජ කෙනෙක් හිටියලු ඒ රජුරවන්ට තිබුණලු ලෙඩක් මේ කොච්චර කෑවත් ඉවර කරන්න බෑ. ඒකට බුලීමියා කියලා දැන් හඳුනාගෙන තියෙනවා. මේ කනවා ආය කනවා. දිගටම කනවා. ඔය ඩයනාට තිබුණා ඒක. ඩයනා ප්‍රසිද්ධ කරපු දවසේ ඒක BBC එකේ ලොකු අනුකම්පාවක් ලැබුණා. එයා කිව්වා මට කොච්චර කෑවත් මදි. ඒ සද්දන්ත ගෑණි මේ චාල්ස් කුමාරයා බඳලා හිටියේ. ඉතින් ඒ ලෙඩේ. ඉතින් මෙයා කතා කරාලු ඇවිල්ලා අග්‍ර පුරෝහිතයා රාජකීය වෛද්‍ය වෙලා එකනා ඊට පස්සේ ගලු තද බල අසන්තුෂ්ත වෙච්ච ආසාවක් තියෙනවා. ඒක නිසා මේ රජුරුවන්ගේ ඒ ආසාව අඩු වෙන්නේ නැත්තේ ආකල් බඩේ මේ තේජ පාචක තේජෝ ධාතුව වැඩි වැටෙන වැටදී පිච්චෙන. රජුරන්ට ඇති වෙන කණ්ඩ තියෙනවා හැබැයි. ඉතින් රජුරුව කිව්වලු මේකට මොකද්ද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ කිව්වලු රටේ ඉන්න ඊටාම සන්තෝෂෙන් පිරිච්ච ගතියෙන් සම්පත්‍ති කරගතියෙන් ඉන්න මිනිස්සුගේ ෂර්ට් එක ණයට අරගෙන අඳින්නේ කියලා. ඉතින් රජුරුව අනබෙරයක් ඇහුවලු ඇතුල් නුවර කවුරු හරි ඇතුල් නුවර ඉන්නවා නම් මේ සන්තෝෂෙන් ජීවත් වෙන ඉතින් ඇතුල් නුවරට විශේෂ ආරක්ෂාව තියෙනවා. වතුර වටවල් ගහගෙන, කටු කම්බි ගහගෙන, තප්‍රකාර වැඳගෙන හැම පහසුකම්ම තියෙනවානේ. අනේ දවසක්ම අනබෙර ගැවලු ඇතුල් නුවර එක එක්කත් නැතිලු සන්තෝෂෙන් ජීවත් වෙනවා. ඉතින් අනබෙර කාර්යයයි ඇමතුමා යවිලා කිව්වලු බලන්න දේවයන් වහන්සේ අපි මේ මිනිසුන්ට ඔක්කොම පහසුකම් දෙනවා. රජගෙදරත් එක එක්කත් නැහැ. අන්තපුරේත් කවුරක්වත් නැහැ. ඔක්කොම කනගාටුදායකයි. ඒ ඔක්කොමලා ඉන්නේ බොහොම අපි ප්‍රස කියලා කියන්නේ ෆ්‍රස්ට්‍රේටඩ්. ප්‍රස ගහගෙන ඉන්නේ. එහෙමනම් පිට නూరు ගහන්නේ ඒගොල්ලෝ අනබෙර. ගහලා බැලුවලු මේ නැහැ. ඊට පස්සේ කිව්වලු නියංගම් වල ඒ කියන්නේ ගම් ප්‍රධාන ගම් තියෙනවානේ පොළ පවත්තන ගම් හත අටකට නියංගමක් තියෙනවා. ඒ වෙයි තමයි මිනිස්සු එකතු වෙන්නේ. ඔය ගාල්ලේ පච ගහ වගේ ඒ වගේ තැන් වල තියෙනවා ඔක්කොම හොඳ පච කියන මිනිස්සු එනවා. ඉතින් নানা ප්‍රකාර වැඩ වෙනවා නියංගම් වල. අනබෙරවලු නැහැ. දැන් කරන්න දෙයක් නැහැ. අන්තිමට ගමක් ගමක් ගානේ අනබෙර කාර්යය යනකොට එක දවසක් ගොවියෙක් කුඹුරු වැඩ ඉවර කරලා ඊගාත් හොදාගෙන හරක් දෙල්ලල් ලියලා දාලා යන ගමන් කසව් අසව් අපේ රජතුමාට තියෙන භයානක රෝගේ නැති කිරීමට රටේ කවුරු හරි ජීවත් වෙනවා නම් සන්තෝෂයෙන් අන්නේ ඇත්තමට හම්බෙන්න ඕනේ මේක රාජානක් කියනකොට මොනවද බලන් කියන්නේ කියලා ඇහුවලු. ඊට පස්සේ කළු මෙහෙම අනබෙරා කියපන් රජුරන්න කියලා මම ඉන්නේ සන්තෝෂෙන් කියලා. හැබැයි පුතෝ ගෙනියනවා ගෙලිම රාජසභාවට අනබෙරේ නතර කරන්න ඔබට තහනම් කියලා. නෑ නෑ මම නතර කරනවා. ඔබ කියලා කියපන්. ඉතින් රජුරවන්ට එන සතුටක් ඇති වුණාලු යකෝ රටේ රාජ්‍යයේ එක එක්කත් ඉන්නවනේ සන්තෝෂෙන් කිය. ඉතින් රජුරෝ රාජකීය සම්මාන සහිතව මෙයන්සු රාජසභාව රැස්කල එළියට ගලන්ති ගාලු මම මේ රට පුරාම අනබෙර ගැව සන්තෝෂෙන් ඉන්න කෙනෙකුට කවුරුත් නැහැ. උඹ විතරයි ඉන්නේ මට මේ පොඩි ලෙඩක් තියෙනවා මට ෂර්ට් එක දීපන් කියලා. කොහොමද මම ජීවිතේට ෂර්ට් එකක් අදලා නැහැ කිව්වා. ඒක තමයි සන්තෝෂය කියලා. ඔය ගෝවිය කවදාවත් ෂර්ට් අඳින්නේ නැහැ නේ. ඌ අමුඩේ ගාගත්තාම එන ජොලියේ ඉන්නවා. වතුරට බැස නැවා. අර ටිකක් නැවුවා. මේක ඊගා කරේ තියාගත්ත ගියා. අද ලංකාවටත් ඔච්චර තමයි කියන්නේ තියෙන්නේ. අපේ සීලයේ තියෙන දුර්ලභම කොච්චරද කියනවනම් අපි මොනවා හම්බ කරත් අර මූලික දේ නැහැ. හැබැයි ඒක නැති නිසා ශාප කරන්නවක්වත් විමට්ටන්නවත් නෙවෙයි කියන්නේ. ඒක අත්‍යවශ්‍යයි ජීවිතේට. ඒක තියෙන්නේ පිට නෙවෙයි. අද අපිට කොච්චරක් අඳලා තියෙනවද කියලා බලන්න අපිට සුඛෝපභෝගී වස්තු වලයි සැප තියෙන්නේ. රස්සාවේ සැප තියෙන්නේ. එහෙම නැත්නම් යාන වාහන වලයි සැප තියෙන්නේ කියලා මොන ඇඳිල්ලක්ද අඳලා තියෙන්නේ කියලා. අර ගමේ ඉන්න ගොවියා ළඟ තිබුණේකවත් අපි ළඟ නැහැ. ඉතින් බුදුජානකසේ අපි නැවතත් අර ගොවිතැන්පත් කරගෙන ඉන්න ඇඳුමකින් සන්තෝෂෙILන්නේ මනුස්සයා ගෙදරතොරේ ගෑණිදරුවත් එක්ක උයාගෙන කාලා ඉන්නවා. ආනේ එතෙන්ට අපි ගෙනියනවා. රජපැටියත් එතෙන්ට ගෙනියනවා. කණ්ඩ බොණ්ඩ නැති සෝපාක වගේ කෙනෙක් ආවත් එතෙන්ට ගෙනියනවා. ගෙනිලා කියනවා මේක අපේ ප්‍රകൃතිය. මේක තමයි අපේ ස්වභාවික ජීවිතේ. ඒ ස්වභාවික ජීවිතයේ සඳහායක උත්කෘෂ්ඨතන තමයි පැවිද්ද කියන්නේ. ලැබෙන ලාභේ තමයි සැකයක් නැහැ. විපිලිසරකමක් නැහැ. එහෙම නැත්නම් අන්‍ය විහිිත නැහැ. අවිප්පටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලාන්. ඊට පස්සේ කියනවා සීල විසුද්ධි ආවදේව චිත්ත විසුද්ධත්තාය. මේ අපි සීල් ලකින්නේ මේ කාටවත් කියලා සාදු කියව ගන්නවක්වත්. එහෙම නැතුව අපිට මේ අනම්මනම් පූජා කරවන්න නෙමෙයි. හිතේ පිරිසුදුකම සඳහා. ඒක තමයි පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේට ඔය සත්ත්ව විසුද්ධි ක්‍රමයේදී කියලා දෙන්නේ. යම් කිසි කෙනෙක් ගාව සීලේ පදනම හැදීගෙන එනවනම් ඒක ඝන සෙලක් වගේ කඳු ශිකරයක් වගේ මොකෙකින්වත් සැලෙන්නේ නැහැ. ඒකයි මේ රතන සූත්‍රයේ සඳහන් කරලා තියෙන ඉන්ද්‍රකීලයක් වගේ හතර දිශාවෙන් ගලන හුලඟට මුකුත් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක පටන් ගන්නකොට නෑ මේක පටන් ගන්නකොට මඩේ වෙන පැනෙන හිටුපු ඉන්නක් වගේ තමයි. නමුත් සීලය හැදීගෙන එනකොට තමයි තේරෙනවා ඇතුළේ පිටකොන්දක් හැදෙනවා කියලා. ඒක හරියටම ආනාපානට හිත දාලා චිත්තක්ෂණ කීයක් තියන්න පුළුවන්ද කියලා වගේ. නැත්තම් සක්මන් කරනකොට මට දෙක තුනක් කරන්න පුළුවන්. අද කීප නමක් තියලා තිබුණා උත්තරවල 10ක් 15ක් පියවර යන්න පුළුවන් 20ක් යන්න පුළුවන් කියලා. එතකොට අපිට තේරෙනවා දැන් කොහේ පිට ගියත් හිත ආපහු ගේන්න ඕන තැන දන්නවනේ. ඒකයි ඔය මේ චිත්ත විසුද්ධිය කියලා කියන්නේ. අපි හිත පිට යන එක නතර කරන්න බෑ. නමුත් හිත පිට ගියාම ධක්මනේදී නම් හිත පිට ගියාම නතර කරන්න ඕනේ පයි. පරියන්කේදී නම් හිත පිට ගියාම නතර කරන්න ඕනේ හුස්මේ. ඒතර පැම්පහතු කරන කොයිද හිත නතර කරන්න ඕනේ. දානේ වළඳනකොට හිත පිට ගියාම කොයිද නතර කරන්න ඕනේ. දත් වළඳනකොට දැහැටි වළඳනකොට කොයිද හිත නතර කරන්න. ওই ටික දන්නේ නැත්නම් ඉතින් මහානකමක් හෝ සතිපට්ඨානයක් හෝ සතියක් නැහැ. එනිසා මට බුරුමේදී අම්බිති ශාන්තිය කියනවා යම් කිසි කෙනෙක් භාවනාවේදී හිත තියාගන්න ඕනේ මෙතන කියන එක තාම දන්නේ නැත්තම් පරියන්කේදී ධක්මනේදී කනකොට එනකොට ඒක 100%ක්ම ගුරුන් වහන්සේගේ වැරද්දක් කියලා. මේ ස්වභාවයෙන් අපිට ඒක ලැබෙන්නේ නැහැ. ඒකයි බුදුරජාන්සේ මේ ආචාර්ය ප්‍රචාරය පරම්පරාවක් හදලා ඕන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් දැනුවත් වෙන්න අරින්න ගිහිල්ලා අහන්න බුදු කෙනෙක් දැක්කොත් අපිට අහන්න තියෙන්නේ මේ අද තියෙන ආර්ථික ප්‍රශ්නෙට ඩොලර් එකේ ගාණ අහන එක නෙවෙයි තියෙන්නේ. අපි අහන්න ඕනේ මගේ හිත පිට යනවා. මේව කරන මෙන්න මේ දේ කරනකොට මගේ හිත පිට ගියොත් මොකේද හිත තියන්න ඕන. ඊකට බුදුරජාණන් වහන්සේ පැය 24ම සර්විස් එක තියෙනවා. ඒ වගේම පැවිද්දෙක් ගාවට ඇවිල්ලා පිරිවෙනේදී කවුරු හරි ඇහුවොත් එයාගෙන් අහගන්න ඕනේ මොකද්ද ප්‍රශ්නේ? එහෙමනම් මේ මඩේ හිටු පින්නක බැංකකට ගහන්න එපා. ස්ථාවර වෙච්ච සතිපට්ඨානයක නැත්තම් පිහිටපු සතියක හිත තියන්න ඉවරයි. එතකොට ඒක කරලා පුරුදු වුණොත් ඒ කෙනාට අර විපිලිසරකම නැතිකම සීලයට හම්බෙන නයිසර්ගික ශක්තියක් ලැබෙනා වගේම Taman ඒක උත්සාහ කරනකොට ඒක මේ බුදුහාමුදුරු පින්නම් බල අවුරුදු 2600ක් ගියයි කියලා පරණ වෙලා නැහැ. දැන් කහ කෑල්ල දෙකට කැඩුවා වගේ ගන්න පුළුවන්. ඒකේ තියෙන විචිත්‍රත්වය තමයි ඒකට බාර අරගෙන ඉන්න බුද්ධ ශාසනය කට්ටියට මේක සීමා වෙලා නැහැ. අබෞද්ධ අයටත් ගන්න පුළුවන්. පව් කරපු කෙනෙකුට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අන්‍ය ආගමක කෙනෙකුට ගන්නත් පුළුවන්. ඉතින් අද බෞද්ධයා හින්නට කලබල වෙලා ඉන්නේ. මොකද මුළු ඇමරිකාවේම එංගලන්තේ මුළු පාර්ලිමේන්තුවම විනාඩි 5කට නතර කරලා ඒගොල්ල කිව්වා සාමාන්‍ය විනාඩි 5කට පාර්ලිමේන්තුව නැත කරන්නේ පුටු අකුසල කාට හරි ගහපු වෙලාවක. ඒක මේ කතානායකගේ සෙන්කොලි උස්සගෙන ගිය වෙලාවක. මේක එහෙම නෙමෙයි කරලා තියෙන්නේ. අපි 2035 වෙනකොට මුළු එංගලන්තෙම සත්‍යමත් ජාතියක් වශයෙන් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. අද ඉඳලා කැමැති හැම කෙනාම පාර්ලිමේන්තු සැසිවාරයට ඉස්සලා විනාඩි 10ක් සත්‍යමත් වෙන්න ඕන කියලා. දැන් 50ට වැඩි ප්‍රමාණයක් mindful initiative කියන සමිතියත් එක්ක වැඩ කරන්නේ එක්කෙනෙක් ඇත්තටම රාණේ කියන එක නැතනම පාර්ලිමේන්තුවේම මේ සමාජිකයෙක් කියන්නේ മന്ത്രിවරයෙක් අනිත් එක්කනම තරුණ ඉලන්දාරියෙක් එයා තමයි ඒකට අදහස් දෙන්නේ. අපි දෙන්නම ගෙන්නුවා ලංකාවට 2018 දී වුණ අපි සති සම්මන්ත්‍රණයට. නැත්නම් රාණි කියන එක්කනාගේ වයිෆ්ට කැන්සර් එකක් තිබිලා ආවේ නැහැ. අනිත් එක්කන ආවා. ඇවිල්ලා අපිත් එක්ක කටයුතු කරා. ඉතින් ඒ જાතියක් වශයෙන් සතුටුමත් වෙන්න හදනකොට අපේ පාර්ලිමේන්තුව කවද්ද ඕක කරන්නේ? අපිට ලැජ්ජයි ටිකක් කියන්න සතිපාසලෙන් 3 සැරයක් ගියා මේ වෙනකොට පාර්ලිමේන්තුවට. කරු ජයසූරිය ඉන්නකොට 1 සැරයක් ගියා. දැන් ඉන්න මේ කතානායක හම්බෙන්න අපි ගෙදෙට්ටත් ගියා. අපි නැතුව මමත් නැතුව 1 සැරයක් කෙරුවා මුළු පාර්ලිමේන්තුවටම. ඒ කෙරුවට යන වැඩ ටික පේනවනේ. සතියත් එක්ක හරි නැතුව හරි. ඉතින් මං කියන්නේ ඒ තරමටම බටහිරෙන් අපිට පණිවිඩේ එනකොට මේ සතිපට්ඨානයේ මූලික දේශනාවක් වශයෙන් කරපු සරුවච්චන් ආංශිකේ ධර්මයේ රකින්න මේ ධර්මද්වීපයේ මේක අහිමි දෙයක් නෙවෙයි. ධර්මද්වීපේ වෙලා තියෙන එක බාරගත්ත මේ පිටුරු ගොඩ රකින්න බාරගත්ත මේ බල්ලා කාටවත් කන්න දෙන්නෙත් නෑ, ඌ කන්නෙත් නෑ. ඒ නිසා අපි සතිපාසල පටන් ගන්නකොට මුස්ලිම් අයටත් දීලා පෙන්නවා, Hindu අයටත් දීලා පෙන්නවා, පිළිකා රෝගීන්ටත් දීලා පෙන්නවා. අපි ළඟ තියෙනවා කාට හරි දැනගන්න ඕනේ නම් එන්න. අපි පෙන්නන්නම් ඒගොල්ලෝ සතිමත් වෙලා අපි මේ ස්වාමීන් වහන්සේ අපි ප්‍රශ්න අහලා අපි කොහොමද දැනගන්නේ සතිමත් උනායි කියලා? මුස්ලිම් කෙනෙක් දැනගන්නේ කොහොමද? Hindu කෙනෙක් දැනගන්නේ කොහොමද? කතෝලික කෙනෙක් දැනගන්නේ කොහොමද? පිළිකාවක් තියෙන කෙනෙක් දැනගන්නේ කොහොමද? ඊරගෙදර මරණ දඬුවම ලියවෙච්ච කෙනෙක් දැනගන්නේ කොහොමද? තමන්ගේ දෙම තාත්තා තමන් දූෂණය කරලා ඒ දරුවට ළමෙක් හම්බෙන්න ඉන්නවා. ඒ ළමයා කොහොමද සතිය තියෙන කල් දැනගන්නේ? පුදුමයි බුදුහාමුදුරන්ගේ තියෙන සර්වඥතා ඥානෙ. ඒක නිසා අපි ඉන්නේ ඒකේ තානාපති සේවයකනේ. අපි ටිකක් කරලා අපි පුළුවන් තරම් කියලා දෙනවා. ඒ වුණත් 100ක් සතුටුමත් වෙන්න ඕ, 100ක් සීලවන්ත වෙන්න කතා කරන්න එපා. අපිට තියෙන මේක ටික ටික වර්ධනය කරගෙන යනකොට. ඉතින් ඒ නිසා ඒ චිත්ත භාවනාව නැත්නම් චිත්ත විසුද්ධිය එනතම් මෙතන තියෙන අදි සීල ශික්ෂා කියන එකේ සඳහන් කරනකොට නීවරණ 5 විතරමයි තියෙන්නේ. ඒකට අපිට හැප්පෙන්න තියෙන එක පිටියක් නම් ඒ පිටිය හරහා යන්න බැරි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. ඒක මුළු තේරවාද සාහිත්‍ය පිළිගන්න. අදි සීල ශික්ෂාවක ඉඳලා නැත්නම් සීලය වඩා පිරිසුදු කරන තැනක ඉඳලා කෙනෙකුට අදි චිත්ත ශික්ෂාවට යන්න ඕනේ නම් එයාට අර විතික්‍රමණය වෙන සතුම් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. බොරු කේලම, හිස් වචන, පරුස වචන නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒ වගේම ව්‍යාපාද, දැඩි ලෝභය, මිත්‍යා දෘෂ්ටි නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච කියන නිවර්ණ. කාමච්ඡන්දය කියලා කියන්නේ හිතේ පහළ වෙන ආසාව. අර දෙදෙනෙක් එකතු කරන මෛතුන සේවනයේ නෙවෙයි. එහෙම නැත්නම් කාම මිත්‍යාචාරය නෙවෙයි. ඒක කායික ක්‍රියාවලියක් නේ. මේක අර හිතේ ඇති වෙන ආසාව. ඉතින් මේ හිතේ ඇති වෙන ආසාව මගේ හිතේ නෙවෙයි, ඒක මානව හිතේ ඇති වෙන එක. මම මොකට ඒ කනගාටු වෙන්නේ? ඒක මේ මම කරගත්ත දෙයක් නේ, ඕනම කෙනෙකුට පහළ වෙනවා. ඒ මොනිකා මේ ගෑනු කට්ටිය හිතානේ ඉන්නෝ අපිට විතරයි පව් පිට පහළ වෙන්නේ, පිරිමින්ට නැතුව ඇති කියලා. පිරිමි හිතානේ ඉන්නවා ගෑනුන්ට නැතුව ඇති ඔය ඉන්න තාලෙට අපිට විතරක් වෙන්නේ නැති කාමච්ඡන්දේ තියෙන්නේ කියලා. ගිහියෝ හිතානේ ඉන්නවා සංඝයාට නම් ඇත්තෙම නැතුව ඇති, ඒකයි මේගොල්ලෝ සිවුරක් පොරවන්නේ ඉන්නේ කියලා. සංඝයායි තානේ දන්නවා සිවුර දැම්මත් එකයි නැතත් එකයි කාමච්ඡන්දේම තමයි. මේකට මෝහන දෙන්න ශක්තියක් නැහැ. මේකට මෝහන දෙන්න ශක්තියක් නැති නිසා අපි විවිධ උපක්‍රම කරනවා. එක්කෝ එක නැහැ කියන්නේ. එහෙම නැත්නම් ආපුවාම මේකට මෝහන නොදී පැත්තකට පනින්න. ඉතින් මේක හැමදාම අපිත් එක රණ්ඩු කරනවා. ඉතින් අපිට බුදුජානන්සේ දීලා තියෙන උත්තරේ බලන්න කාමච්ඡන්දේ නම් උත්තරේ බුදුජානන්සේ ඍජු ඒකට දෙන ධානාංගය තමයි ඒකග්ගතා. ඒක අරමුණක හිත තියන තාක්කල් එක දිගට කවදාවත් කාමච්ඡන්දේ නැහැ. විවිධ අරමුණු දිගේ හිත මේ දුපැන විදින එක තමයි කාමච්ඡන්දේ කියන්නේ. ඒ නිසා අරමුණු මාරු කිරීම, ඉරියව් මාරු කිරීම, එක එක රසමසවුළු මාරු කිරීම, ඇහැට විවිධ රූප මාරු කිරීම, කනට විවිධ ශබ්ද මාරු කිරීම, නාසයට, දිවට, කයට ධර්මතානුව. ඒකනේ තාක්ෂණයෙන් අපිට දීලා තියෙනවා. ගෙදරක බලන්න රූප වාහිනී තියෙනවා. ඇති වෙන්න රූප වැක්කෙනවා. ඉතින් අපිට කවදාවත් කියලා දෙනවද මේ රූප බලන්න ගියාම වැඩිපුර කාමච්ඡන්දේ පාල වෙන නිසාම අපේ black and white TV එකට වැඩිය color TV එක හොඳ නැහැ කියලා කම්පැනික් එහෙම කවදාවත් හරි අපිට කියයිද? අනිවාර්යයෙන්ම අපි දන්නවනේ black and white බලනට වැඩිය color එක බලපුවාම කාමච්ඡන්දේ වැඩි වෙනවයි කිය. black and white එකේ චලන චිත්‍ර නැතුව නිශ්චල ඡායා තියෙනවා නම් ඊට වැඩිය චලන චිත්‍ර වල වැඩි වෙනවනේ. ඉතින් මෙව්වනේ අද දිනු කරන්නේ. මේකෙන්නේ information technology කියලා කියන්නේ. අද අපි ඉන්නේ IT යුගයක. තව හෙට වෙනකොට තවත් වැඩි වෙයි. දැන් පොඩක් පස්ස ගහලා තියෙන්නේ අතාගේ බිම පුක බිම ඇවිල්ලා තියෙන්නේ. මොකද කොරෝනා ඇවිල්ලා දැන් කරගන්න දෙයක් නැති වෙලා තියෙන්නේ. තවත් යන්නේ ඕක දිගේ තමයි. ශබ්ද වාහිනී සෝනි කම්පැනිය නටන නැටිල්ල පිළිබඳව මයිකල් ජැක්සන් කිව්ව අන්තිම වෙනකොට. කොහොමද ආණ්ඩු පෙරලන්නේ, කොහොමද මේ එක එක නාය කටහඬවල් අරගෙන කෝටි ගණන් සල්ලි උපයන්නේ, මේ එක එක නා රූපලාවන්‍ය දාගෙන කාමයේ අවසන්නේ කොහොමද? ඉස්සර අපේ සිංහල සංගීතයේ ස්වාමීන් වහන්සේ රාග තාල තිබුණේ නැහැ. පැල් කවිය, ගැල් කවිය තිබුණේ තල්පත් වල ලියපු බණ. මේ අපි දන්න යුගයේ තමයි ඉන්දියාවට ගිහලා රාග තාල ගෙනල්ලා අද සංගීතේ සම්පූර්ණයෙන්ම රාග තාල වලට යට වෙලා. මේ තරුණ තරුණියෝ කියන කරන දේවල් කවදාවත් අධිශීල ශික්ෂාවකට, අධිචිත්ත ශික්ෂාවකට නෑනේ. ඉතින් අපි දැනගන්න ඕනේ ඒක රට එහෙම ගියාට, එහෙම ගිය කට්ටියට වෙලවෙන ප්‍රශ්නත් දැනගෙන අපිට පුළුවන් නේ අරණ්‍යයකට ගිහිල්ලා එහෙන සද්ද ටික අහන්නකෝ. රුක්ක මූලයකට ගිහිල්ලා එහෙන සද්ද ටික අහන්නකෝ. ශූන්‍යාගාරයකට ගිහිල්ලා එහෙන සද්ද ටික අහන්නකෝ. අපි කොච්චර අකමැතිද? රමණීයානි වනපන්තානි නවති කාම ගවේෂිනෝ. මේ වනපන්ත සේනාසන කොච්චර රමණීය වුණත් කාම ගවේෂීත් කැමති නැහැ. මොකද ඒගොල්ලන්ට ඕනේ උත්තර ಭಾರತೀಯ සංගීතය, දක්ෂිණ ಭಾರತೀಯ සංගීතය, ඩොල්බි සිස්ටම්, මොනෝ සිස්ටම්, රොක් මියුසික්, ජෑස් මියුසික් අනේ අම්මේ තියෙන තරම්. මේ ළඟදී යෝජනාවක් කරලා තුනවා පිරිත් කියනකොට පසුවෙන් සංගීතය දැම්මොත් කට්ටිය අහයිද කියලා. උත්සාහ කරපු පටිටික්කුත් හම්බුණා මට. නිකම් පිටිත් ආනවට වැඩිය බණ ආනවට පිටිපස්සෙන් පොඩ්ඩක් මියුසික් එකක් දැම්ම නම් මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ගන්ධ රස පහස මේ දේවල් සඳහනේ අපි පොහසත් වෙනවයි කියන්නේ. කැමැති ගඳක් ගන්න පුළුවන්, කැමැති රසක් ගන්න පුළුවන්, කැමැති පහසක් ගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අධිචිත්ත ශික්ෂාවට කොර වෙනවනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේට රමේසු මාලිගා තෑරලා ගිහිල්ලා ඇටේරියා කැලේක සෝසේ සතපිලා කියන්න පුළුවන් කොම නෙලෙන්නේ නැහනේ. මමත් සුවසේ නිදා ගන්න කෙනෙක් මේ ලෝකේ කියලා. අරගේ හිටියා නම් රාජ කන්‍යාවොත් එක්ක කොච්චර සැපේ ඉන්න තිබ්බද? අන්න ඒකෙන් එන પરම්පරාවේ අපට අපි තේරුම් අරගන්න ඕනේ මේ අදි සීල ශික්ෂාවෙන් ලැබෙන මේ අදිචිත්ත ශික්ෂාවට බුදුරජාණන්සේ නම් කරලා තියෙන්නේ විවේකජං පීති සුඛං. ඇහැට රූප නැතිවීම නිසා ඇතිවෙන විවේකයේ තුල හට ගන්නා වූ ප්‍රීති සුඛය. කණ්ඩ සද්දයක් නොදී කණෙන් ඇතිවෙන විවේකජ පීති සුඛය. නාසයට ගඳ නොදී, සුවඳ නොදී සාමාන්‍ය වාතයේ ජීවත් වෙනකොට ඇතිවෙන ප්‍රීති සුඛය කියන්නේ ආනාපාන කියලා කියන්නේ. ඊට පස්සේ රස දාහනේ වළඳන වෙලාවේදී දාහන ගැන දැන හිටියට අපි වේලක් අතහැරලා දාලා හෝ අපි බලනවා මේ දිව රසයක් නොවිදින වෙලාවේ, කතා නොකරන වෙලාවේ මොකද්ද දැනෙන දේ? තමන්ට භාවනා කරනකොට හරියට කෙලවුනන්න පටන් ගන්නවා. කැස්සෙන්න පටන් අර ගන්නවා. කිසිම රසමසවුලක් නැතුව. එතකොට තීරණ පටන් අර ගන්නවා මේ දිවත් ජීවත් වෙනවා. එයා දෙනවා අපිට සංවේදන වගේක්. අපි යාට හම්බ කරන්න තමයි යෝ කෝච්චි ගණන් වළඳලා තියෙන මෙතෙක් කල්. අපි කාපු ප්‍රමාණය කොච්චරද කිව්වොත් කෝච්චි ලෝඩ් ගණක් වෙන්න පුළුවන් කියලා ඥානපෝනික ස්වාමීන් වහන්සේ ලියලා තිනවා මේ සතර ආහාර ගැන ලියපු රචනයේ. කොච්චර කෑවත් පැයෙන් පස්සේ ආයේ කන්නේ පැය බුලිමියා වගේ. ඊට පස්සේ මේ කොට්ටමෙට්ට ඇඳ ඇතිරි යාන වාහන වලට බලන්න දවසින් දවසට ඉන්න කාර් මොඩල් මොන්න තරම් සුඛෝපභෝගී දේවල් අරගෙන දිනා මොකෝ මේ අපි නිවන් දක්කන්නද? එහෙම නැත්නම් මේ ඉන්ටර්සිටි එකේ ගිහිල්ලා නැත්නම් ඉන්ටර්කූලර් එකෙන් ගිහිල්ලා නිවන් දකින්නද? නෑ, මිනිස්සු හරි ආසයි. ඔය හයිවේ එකේ ගියාලු එතකොට මේ කාලේ දින හැටියට මම හිතන්නේ ලක්ෂ 350කෝ 600ක විතර වාහනයක්. ඒකට ඉස්සෙල්ලා ගිහිල්ලා වාහනේ කිව්වලු වහම නතර කරන්න කියලා පාරයිනේ. මෙන්න මෙච්චර ලක්ෂර ගන්න තියෙනවා වාහනේ දීපම් මට. ඩාර්බන්ෂයිතින් পেපර්ස් ක්ලියර් කරන අතරේ මේ වාහනේ ගත්තාම ඒක දෙව කැමති නෑනේ. නෑ මම උඹට දෙන්නේ නෑ කොහොමද වාහනේ මං ගන්නවා. මං ටැක්ස්ලා යනගෙන ආවේ. මෙන්න සල්ලි තියෙනවා කාර් එකේ දීලා බලන්න. මුදා ලොකම කාර් එක ගත්තයි කියන තියෙන ආසාව. ජීවරධාරියෙක් කරලා තියෙනවා. ඒ තරම්ම මේ නැතිම જાති කිව්වොත් දැන් අපි දැනගන්න ඕනේ දැන් මේ වෙනකොට කී දහහක් රෙජිස්ටර් වෙලා ඉන්නවද කියලා හඳට ගිහිල්ලා ඉන්න. ඒ වගේම මෑතකදී හරියා මේ යන්ත්‍රයේ දැන් මේ දවස්වල අඟහරු ලෝකේ ෆොටෝ එවනවා බුක් කරලා තියෙන කට්ටිය. මුදු මේ කරපො නැති දේවල් කරන්න. ඒවා යන්න. පුදුම ආසාවක් තියෙන. ඒ කියන්නේ බාහිරාවර්ති වෙන්න නම් මේ ඇතුළට එන්න නෙමෙයි විපස්සනා කියනවා කියන්නේ ඇතුළට එන එක නෙමෙයි චිත්තවිසුද්ධිය කියන්නේ. බාහිරයට යන්න නම් චීන කන්නාඩි තියෙනවා, දුරේක්ෂ තියෙනවා, අන්වීක්ෂ තියෙනවා. අවුනේ අම්මේ. පලාතක බුදු කෙනෙක් නැහැ. පලාතක ධර්මයක් නැහැ. පලාතක සීලයක් නැහැ. පලාතක සංඝයා නැහැ. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ ඒ වගේ දියුණුව වෙනකොට ලාභ සත්කාර අඤ්ඤෝයි භික්ඛවේ ලාභසත්කාරෝ අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී පටිපදා. ඒ පැත්තට අපිට 100% නොගෙහින් බෑ. රට යනවනේ. නමුත් අපි දැනගන්න ඕනේ ඒකට වසී වුණොත් මේ නිවන පැත්ත එහෙම නැත්නම් අපි හිවුර දෙනකොට චූර ගන්නකොට කියාපු වචනේ. අන්න ওই දෙක මැද සම්බර කරන් ඉගෙන ගන්නවා නම් කාමච්ඡන්දේ වෙනුවට ඒකාග්‍රතාවය. බෑ ඇත්ත. මොකද අපේ හිත හදලා තියෙන්නේ මේ පණින රිලෙවෙක් වගේනේ. ඒ චිත්තක්ෂණ දෙකක්. හුස්ම රැලි දෙකක් පීවර දෙකක් තියාගත්තා නම් කියන්නේ කපි කඩලා ඉවරයි කියලා. පුළුවන්. කඩන්න පුළුවන්. මම කරලා තියෙනවා. හැබැයි ඒක తాවකාලික ඒක බොහොම තදංගයි. ඒ වෙලාවේ කඩන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක බින්දලා දාන එක තමයි එහෙම නැත්නම් අපි කියනවා විස්කම්බණය කිරීම තමයි චිත්තවිසුද්ධිය කියන්නේ. ඒක පෙන්නනවා අපි වැවක් තියනයි කියලා හිතියොත් එහෙම ඒ වැවේ ගොඩක් පාසි බැඳිලා බැලුව බැලමට තනකොළ පිටණයක් වගේ තියනවා කියලා අපි හිතමු. සමහරට සල්බීනියා වැවිච්චාම පාසි බැඳිච්චාම මෙහෙම තමයි තියෙන්නේ. දන්නේ නැති කෙනෙකුට කිව්වොත් ගිල්ට් දෙනවා නැගේ වතුරයක් කරපතෙන් කියලා ඒ මනුස්සයා කියන මොන වතුරක්ද? ඒකේ වතුර නෑ. ඒක නිකන් තනකොළ පිටණයක් කියලා. නමුත් ගිහිල්ලා කලින් එහාට මෙහාට පොඩ්ඩක් හිරුවොත් වතුර අඩියේ වතුර තියෙනවා උඩ තියෙන තනි ක්‍රම ඒ පාසි තට්ටුවක් එහෙම නැත්නම් ජලජ ශාක තට්ටුවක්. ඉතින් කරලා පෙන්නුවොත් කලේ ඔබලා ගන්න පුළුවන් ඉවරචි ගමන් ආයෙ ඇවිල්ලා අර පාසි වලින් පෑහෙනවා. අර හිල වැහෙනවා. ඉතින් ඒ වගේ තමයි අපේ හිතේ ඕනම වෙලාවක යට අර පිරිසුදු වතුර තියෙනවා. සත්‍ය වෙන්න පුළුවන්, ආනපන දකින්න පුළුවන්, ඇවිදිනකොට පියවරක් දකින්න පුළුවන්. කෑම කනකොට කෑම කන එක දකින්න පුළුවන්, නානකොට සම්පාසු කරනකොට ඒක දකින්න පුළුවන්. ඒක කඩන්න බෑ. පාසි වලට බෑ කවදාකවත් යට වතුර තියෙනවා කියලා දන්න මිනිස්සයා මනසයා නොම කරින්න. හිතන්න මොකක් හරි කලයක් කරන හුද්දට මේක කලත්තු කරලා පාසි එලවලාම දැම්මයි කියලා සෑහෙන දුරකට. එතකොට ඕන ගානකට වතුර ගන්නකම් අර වතුර කඩ පෑදෙනවා. නමුත් පාසි වල ස්වභාවය තමයි පැයක් විතර යනකොට ආයෙසරයක් අරක වහලා දාන. අර එක කලයක් ගන්නකොට තරම් තීරයකට අපි තදංග නිබ්බුතිය කියනවා. තදංග වශයෙන් චිත්තවිසුද්ධියක් ලබනවා. විස්කම්බණය වෙනකොට විනාඩි 10ක් 15ක් ඉන්න පුළුවන්. ආනාපානේ දෙකක් නෙවෙයි. විනාඩි 10ක් 15ක් ඉන්න පුළුවන්. පරියංකය ආනාපාන. සක්මන් කරනකොටත් මට සෑහෙන පියවර ගානක් එහා පැත්ත මෙහා පැත්ත යන්න පුළුවන් කියලා අපිට තේරෙනවා. අර එලි වෙච්චි නැත්තම් පහති නැති වතුර පේන ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට අර සීල විසුද්ධිය පිළිබඳ සෑහෙන සාධකයක් අපිට ලැබෙනවා. සීල විසුද්ධියක් හරි කියලා නැත්තම් ඕක වෙන්න බෑ. ඒක නිසා ඒක හරියනකොට තේනවා මයි ළඟ තියෙන සීලය සෑහෙන වැඩේට ඇති. ඒක නිසා අපි ඉදිරියට මේ චිත්ත විසුද්ධි වැඩපිළිවෙල දිගට යනකොට, කල්යාණ මිත්‍රය ඇසුරු කරනකොට, සද්ධර්ම ශ්‍රවණය කරනකොට, ඒ ගැළපෙන තැන්වල ඉන්නකොට ඉබේම අර සීලේ වර්ධනයක් සිද්ධ වෙනවා. ඒකේ ලකුණ තමයි ඇත්තටම වර්ධනයක් වෙනවත් කියන ලකුණ තමයි අර තදංග වශයෙන් තිබුණ එක විස්කම්බන වශයෙන් අපිට වැඩි වේලාවක් ඉන්න පුළුවන් නම් අය කාගෙන්වත් චරිත සාහිතික ඉල්ලන්න එපා. පැහැදිලිවම තමයි තේරෙනවා මේ මට අවශ්‍ය නම් මේක මගේ අවසාන භවයේ කරගන්න පුළුවන්. මේක මම පස්චිම භවිකෙක් වෙන්න පුළුවන්. මට මේක අල්ලගෙන යන්න පුළුවන්. මොකද වැඩි වේලාවක් කෙලස් නැතුව පාත්තන්න පුළුවන්. ඉතින් එහෙම ඉන්න වෙලාවේදී වතුරේ ගැඹුර පේනවා. හරිම ලෙවල් එක හරිම මට්ටම් වතුර ඡායාව පේන තරම් ඔපවත් අඩියේ තියෙන සිප්පි කටු පේනවා. ඒ වගේ අර ධ්‍යාන හිතක් ඇති වුණා නම් එහෙම නැත්නම් කෙලෙස් වලින් තොර හිතක් ඇති වුණා නම් නීවරණයන්ගෙන් තොර හිතක් ඇති වුණා නම් බුදුදහමේ নানা ප්‍රකාර උපමා මාර්ගෙන් පෙන්නනවා. කාමච්ඡන්දය අයින් වුණා නම් ඒකාග්‍රතාවයේ තියෙයි. ව්‍යාපාදය අයින් වුණා නම් තරහ අපිට ප්‍රීතිය පහළ වෙයි. යකෝ මයි වගේ මෙච්චර ද්වේෂ චරිතයට අද විනාඩි කීපයක් මට ආනාපානෙම ඉන්න පුළුවන් වුණා. මට සතියෙම ඉන්න පුළුවන් වුණා. බුදුම ප්‍රීතියක් පහළ වෙනවා. ඒ වගේම ව්‍යාපාද තීන මිද්දයයි තීන මිද්දී තියෙනවා නම් ඒ කෙනාට විතක්ක චෛතසිකේ පවතින්නේ නැහැ. මෙනෙහි කරන්න බෑ. නිදිමත එනවා නම් මෙනෙහි කරන්න බෑ. ඒ නිසා අපි මේ වෙලාවට විතක්ක චෛතසිකේ යොදමින් නම් කරන ආස්වාසේ ප්‍රස්වාසේ වම දකුණ කිය. ඉතින් අන්නේ මේ මෙනෙහි කිරීමේ ක්‍රමය ඒක සාමාන්‍ය බැලුව බැලුවට එච්චරම මේ තියුණු ආයුධයක් වශයෙන් පේන්නේ නැහැ. නමුත් ඕනෙම හිත පිට යන වෙලාවක ඕනෙම අරමුණ අකීකරු වෙන වෙලාවේදී නම කියලා මෙනෙහි කිරීම මේ සරල උපක්‍රමයක්. දෙකේ පන්තියේ වැඩක් නිකන් කියනවා නම්. දන්නවනම් ওই නිදිමතට දෙන්න තියෙන උත්තරේ තමයි නිදිමත එන බව දැනගන්න එක. නිදිමත මෙනෙහි කරන එක. ඒ වගේම උද්දච්ච කුක්කුච්ච කියලා කියන වෙච්ච දේවල් ගැන පශ්චාත්තාප වෙනවා. අනාගත ගැන ලොකු හිණම වාගෙන ඉන්නවා. මේ සුඛය කියන චෛසිකේ දන්නවනම් Taman ඉඳගෙන ඉනකොට මේ ඉඳුන් හිටුන් පහසුකම කියන සුඛය වාඩි වෙලා ඉන්න සුඛේ දන්නවනම් හිත කද්දාවත් අතීතයට යන්නේ අනාගතයට යන්නේ යනවනම් ඒ වෙලාවේ ඉඳගෙන ඉන්න බව දන්නේ නැහැ. ඉන්සා සුඛය. යෝගයෙන් විචාරගෙන චෛසිකේ තියෙනවනම් එහෙම නැත්නම් ධම්මවිචේ චෛසිකේ තියෙනවනම් එහෙම නැත්නම් මීමන්සා චෛසිකේ තියෙනවනම් විචිකිච්ඡා එන්නේ නැහැ. මොකද්ද විචිකිච්ඡා එන්නේ කියන්නේ ආස්වාසය කරන වෙලාවේ ප්‍රස්වාසය නෙමෙයි කියලා දන්නවා. අද අපි අර කතා කරන වෙලාවේදී මතු කරගත්තේ එච්චරයි. ඔය උච්චස්ම දැනුම එච්චරයි. මං ආස්වාස ප්‍රසවාසිනෝට ආස්වාසිනෝට ප්‍රසවාස නෙවෙයි කියලා දන්නවා. ප්‍රසවාසිනෝට ආස්වාස නෙවෙයි කියලා දන්නවා. වමේ ඉනකොට දකුණ නෙවෙයි කියලා දන්නවා. ඔච්චරයි. ඊටින් එහාට වෙනෝක වළක්වන්න මකන්න දෙයක් ඇත්තේ නැහැ. අන්න ඒ විදිහට අපි ඒ ගත කරන දේ ඒ නිසකව අපි කියනවා ආපాతගත වෙලා එල්ල වෙලා මුලිච්චලා ගත කරනවා නම් පුදුමාකාර පිරිසිදුවක් ඇතර තියෙන. ඒ නිසා සමාහිතෝ භික්කවේ යතහ භූතං ඥානාති පස්සති. යම් වෙලාවක ඒ නීවරණ නැතුව ටික වේලාවක් විස්කම්බනේ කරගෙන ඉන්න පුළුවන් නම් ඒක ගහක් උඩ නැගු කෙනෙකුට වගේ කන්දක් උඩ නැගු වගේ ඈත බලන්න පුළුවන්. කාලය සහ දේශය කියන අරමුණු දිගේ ඈතට යන්න පුළුවන්. ඒතර වෙනවා මෙතෙක් කල් අපි මොකද්ද කරලා තියෙන්නේ කියලා. ඒක ගෝකමාරුයි දරා ගන්න. අපි මෙච්චර කල් හම්බ කරලා උපයලා තියෙන්නේ මොනවද? මේ සරල දේ අපිට අයින් කිරීමට මායя දාලා තියෙන දැලේ හැටි. හැබැයි ඒ දැලේ ගොඩක් ඇහි දැල් තියෙනවා. ඒ වාසයෙන් පැනලා යන්න පුළුවන්. ඉතින් ඔය විදිහට අර චිත්තවිසුද්ධිය කියන්නේ 100ක් අයින් කළා නෙවෙයි. පොඩ්ඩකට කලයට වතුර ටික ගන්නකම් පාසි ටික අයින් කරගත්තා වගේ විස්කම්බණය කරගන්න පුළුවන් නම් පේනවා මේ එහාට පේන දේ එහාට දකින්න දේ මානවයට විතරයි කරන්න පුළුවන්. වෙන කිසිම කෙනෙකුට ඒ අනුසය කෙලස් වල தත්තේ වතුර යට මොනවද තියෙන්නේ කියලා අපි පිටරට භාෂාවෙන් කියනවා යටිහිත කියන එක දැනගැනීමේ හැකියාවක් තිරිසනෙකුට යක්ෂයෙකුට ප්‍රේතයෙකුට කාටවත් නැහැ. බ්‍රහ්මයෙකුටත් නැහැ දෙවියෙකුටත් නැහැ. ඒකයි බුදුරජාණන් ශ්‍රී අපිට මතක් කරලා කියනකොට ශික්ෂාපද 227 නම් අමාරු ඇති. හැබැයි සීල අදි සීල ශික්ෂා අදි චිත්ත ශික්ෂා කරලා මේ අදි ප්‍රඥා ශික්ෂා කියලා කියන්නේ මේ අර සීල ශික්ෂා සමාධි ශික්ෂා කියන එක හදාගත්ත කෙනෙකුට පමණක් දැකිය හැකි මේ ලෝකේ අපි දැකපු නැති මොකද්දෝ ගැඹුරක් තියෙනවා. ඒක හතරමං හන්දි ගානේ බලකි බණ කියලා කරන්න බෑ. එක බණකින් එකට වෙන්නත් බෑ. එක රැයකින් යන්නත් බෑ. ඒකට දිග ප්‍රතිපදාවක් අවශ්‍යයි. ඒ ප්‍රතිපදාවත් අන්තිම නැත්තම් අඩුම කරන්න පුළුවන් කොටස් තුන තමයි සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. නැත්තම් සීල ශික්ෂා, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි. චිත්ත විසුද්ධි ආවදේව දිට්ඨි විසුද්ධත්තාය. ඒ ටික වුණා නම් අපිට මේ සාමාන්‍ය අපි ළඟ මේ තියෙන දැනුමෙන් මේ කියන දේ බාර අරගෙන මේක මට කළ හැකි කියන හැකි සංඥාවේම නැත්තම් ප්‍රත්‍යක්ෂණ ලැබුණා නම් ඒක සාමාන්‍ය විදර්ශනා ඥානවල සම්මස්සන ඥාන මට්ටමේදී කෙනෙකුට හදාර ගන්න පුළුවන්. මට ඉස්සරහට යන්න පුළුවන්. තියෙන බාධාවල් ඔක්කොම බොරු. ඒවා නිකන් මේ තෙල් මායමක් විතරයි. නිකන් අහක මේ දවස්වල බැලුවාම ඉරහඳ දකින්නවත් හම්බෙන්නේ දවස් ගානකට. මොකද ඒ තරම් වහගෙන තියෙන්නේ. නැවත ඒ වලාකුළු ටිකක් විතරයි. ඔය ආතන්තරාගේ මේ වෙලාව උඩට ගියාම එන අවුව. මේ මෙතන ඉනකොට තමයි අපිට හරි මේ හන්දකාරයක් ඇවිල්ලා අකුණු විදුලි කොටාගෙන සෙල්ලම්. උඩට ගියාම හැතැම්ම අඩි 35000 උඩට යනවා. මේ වහගෙන තියෙන එක අමුපචයක්. බුදුජානක උඩටත් ගිහිල්ලා පල්ලෙහාට ගිහිල්ලත් බලනවා මේ පල්ලෙහා ඉන්න මිනිස්සු වැස්සක් ඇවිල්ලා කෝඩයක් ඇවිල්ලා සුලිසුණුකක් ඇවිල්ලා කියලා පශ්චාත්තාප වුණාට මේක උඩට ගියා නම් මොකක්වත් නැහැ. ඒ දර්ශනීය බුදුජානන්සේ ඉන්ද්‍රංග ඉදිප්‍රාතිහාරයේ තියෙන රහතන් වහන්සේලා කරලා අපිට කියනවා උඹටත් යන්න පුළුවන්. හැබැයි පුතෝ මේ තටමලා විතරක් බෑ, පතලා විතරක් බෑ. ඒක ක්‍රියාවලියක් තියෙනවා. අන්නේ ක්‍රියාවලියේ එක ක්‍රමයක් තමයි ශික්ෂාපද 221 අපි මේ මාතුමාන දෙකට හැරයක් ಉದ್ದೇಶයට ගන්න එක. නමුත් මුළු විනය පිටකෙම ඉතින් අපිට පුළුවන් නම් කියන්න ওই විනය පිටකෙම තියෙන ඔක්කොම මේ ශික්ෂාපද තුනට අඩු කරන්න පුළුවන් කියලා ඒක ඉතින් බුදුහාමුදුරන්ගේ ඒ සර්වඥතා ඥානේ තමයි. ඉතින් මේටත් වැඩිය මම ඉවර කරන්න හදාන්නේ දේශනාව. මේටත් වැඩිය අඩු කරන්න පුළුවන් කියන එකේ බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කතා කරලා කිව්වා. මං හිතුවා ඒ වෙලාවේ ඇත්තටම මේ තුනට අඩු කරුවත් ලොකු දෙයක් නේ. අප්පමාදෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා. දසුත්තර සූත්‍රේ පටන් අරගන්නේ කතමාච බී ආවුසෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කරනවා. ඇත්තටම මේ ලෝකයේ වැඩියෙන්ම උදව් කරන එක ධර්මයක් තියනවාද කියලා. උත්තර බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කර තිනවා අප්‍රමාදෝ භික්ඛවේ ඒකෝ ධම්මෝ බහුකාරෝ. ඉතින් මේ අප්‍රමාදයට තමයි සීල සතිය කියලා කියන්නේ. ඒ නිසා ඔය ත්‍රිවිධ ශික්ෂාවෙම මංගලාවතරණේ දොර ඇරදීම යතුරු හිල සතිය තියෙනවා. ඒක කරගෙන යනකොට සමහර අයගේ සීල සමාධි ප්‍රඥා ක්‍රමයට යනවා. තව සමහර අයට එක එක අනික් ක්‍රම වලට යනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට ප්‍රඥා සීල සමාධි කියලා කැඩෙනවා. ඉස්ලාම තියෙන ප්‍රඥාංශ. ඒකේ තියෙන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප. ඊට පස්සේ තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය තියෙන්නේ. ඊට පස්සේ තමයි සමාධි ස්කන්ධය තියෙන්නේ. ඉතින් අපේ ජීවිතවල හිර වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අන්තිමට තියෙන සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන තුන. ඉතින් ඒක නිසා අපි ඒ ටික පෙළ ගන්නවා ගත්තොත් පෙළගස්සව ගත්තොත් අපි නම් කියන්න බෑ මේකට මම ඒක වචන විතරයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. කරගත්තොත් ඔය පිට තියෙන කෙලෙස් සෙවල පට්ටේ ඔය තියෙන කෙලෙස් මායාව එච්චර බරපතල නැහැ. එළියේ ඉඳලා බලනකොට නම් මේක පේනවා අහත වහගත්ත බලාකුළු ටිකක් වගේ, ජලාශයේ වහගත්ත පාසි ටිකක් වගේ තිබුණාට කලයක් එහෙම කරපු කවක යනවා. එහෙම නැත්නම් මේ බලාකුළු විනිවිදගෙන යන්න තුවක්කු උන්න ඕනේ නැහැ. ගියාම හැප්පෙන්න දෙයක් නැහැ උතන. ඉතින් අන්න මේ දෙකම මේ පොළොවේ ආවලාකුළු යට ජීවිතයත් උඩ ජීවිතයත් දෙකම දකින්න එක්කනට අපි ශේක පුද්ගලයයි කියලා කියනවා. ඒක පිළිබඳව ඕනෙ වෙලාවක යන්න දෙන්න පුළුවන් පස්සේ අශේක තත්වයටපත් වෙනවා. ඉතින් ඒක මෙච්චර දුරදි කියන අච්චර දෙයක් මෙහෙම දෙයක් කියලා තමයි අපිට පොත්වලින් ගම් බය කරන්න හදන්නේ. මම මේ බය කරන්න අඩු කරන්න හදනවා කියලා මේ ත්‍රිපිටකය පුංචි කරන්න හදනවාක්වත් වැඩේ පිළිවෙල සෑහළු කරන්න හදනවා කියන එක නෙවෙයි. නමුත් අපි අද පටන් ගත්ත එකේ අපිට ආරම්භයක් තියෙනවනේ අපි සීල ශික්ෂාවක ඉඳලා අපි චිත්ත අධිචිත්ත ශික්ෂාවක නිසා තමයි අද අපිට අහන්න හම්බෙච්ච තොරතුරු ටික අහන්න හම්බුනේ කමඨාන් සුද්ධ කරනකොට. ඕක නිකන් මේ යන්ත්‍ර මන්ත්‍ර කියලා ගන්න පුළුවන් එකක් නෙවෙයිනේ. ඉතින් බලාපොරොත්තුවක් ඇති කරන අපිත් මේකෙන් ප්‍රමාණිකෙන් ගොඩ අරගෙවිලා අපින් බලාපොරොත්තු වෙන අනික් පිරිසක් බෞද්ධයන්ගෙන් ලෝකයා බලාපොරොත්තු වෙන මොකද්ද පිරිසක්? ආන්නේක දීම සඳහා අපි තවදුරටත් ඒකට සැදී පැහැදී කටයුතු සම්පාදනය කරමු.